Ay baban, obada sulba tavasak meyva. Oba nöybesillen bala seti, dedas visi hatıra varşeye, aprel masa, dolas veni da seti, aprel masa, daha da veni dine dakva, sati lakna palapalı. Oba ke lakna ete kohmadı. Oba danne va, oba edri patkala palapalı, seyata siyakma hariyana bavı. Eva game, me sati edip, ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube channel'ය subscribe කර bell icon'ය ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන්න ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒ වායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ අරමුණ වන්නේ. ඉතින් අප මෙතෙන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට අලුතේ මිලදී ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. අවිවේකීවත් සැලසුම් කිහිපයක් සාර්ථක ලෙස කරගෙන යාමට කටයුතු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන කටයුතු කිහිපයක් යෙදෙන බව පෙන්නුම් කරනවා. හිතවතෙකුගේ භෝජන සංග්‍රහයකට සහභාගී වීමට කටයුතු උදව් කරනවා. වෙනදාට වඩා වගකීම් බහුල වෙනවා. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදව් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳ විමසා බැලීමේදී අමතර ලැබීම් ඇති රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. රැකියාවේ කටයුතු වලින් විශේෂ ප්‍රශංසාවට ලක්වන බවක් පෙන්නුම් කරනවා. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් අධ්‍යයන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. නව අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වීමට අවස්ථාව සැලසෙන සතියක් වෙනවා. විශේෂ පාඨමාලාවක් වෙනුවෙන් විහසීමට සිදුවන බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මෙතෙක් පැවති ශාරීරික අපහසුතා කිහිපයක් මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. උගුර ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 4යි. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංකටද ජය වර්ණය ලෙස නිල් පැහැයද ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අමතර ලැබීම් සහිත බවක් පෙන්නුම් කරනවා. මෙතෙක් පැවති වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳ ග්‍රහයා මේ සතියේ 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරන බවක් පෙන්නුම් කරනවා. ගෙදර අලුත් වැඩියාවක් වෙනුවෙන් වෙහෙසින් නැති කරන සතියක් වෙනවා. දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා කැපවීම වැඩි කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ විශේෂ වරප්‍රසාද කිහිපයකට හිමිකම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම අලුත් රැකියා හිමිකම් ඇති බවක්ද පෙන්නුම් කරනවා. සෑම රැකියා කටයුතු වලින් විශේෂ වාසි සැලසෙන බවක් පෙනෙනවා. අමතර ලැබීම ඇතින් යහපත් සතියක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීමේදී විශේෂ අධ්‍යාපන කටයුතු කිහිපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. විදේශගත අධ්‍යාපනයකටද සැලසුමක් ඇති කරගන්නා බවක් පෙනෙනවා. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට ලක්වන සතියක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය ඇතින් යහපත් සතියක් වෙන බවක් පෙන්නුම් කරනවා. පැවති චර්මගත ආබාධයකින් සුවය හිමි කර දෙනවා. වෙනදාට වඩා කෑම බීම ගැනීම පිළිබඳව කල්පනාකාරී වන්න. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 4යි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 9ද
ceyvar neylesi, sıdı beheye de, şöbe dineylesi, badada dineye de yadagannı. Mitine lakneye, mitine lakneyin ubar nöbede predimat gamanak sahite babak pennum kırınıva. İdini sarısım kıyıpaya, venu ve vehesin metikarımın sati arambı kırını, mitine lakneyi mi obage sadı grahaya ve satiye, dalaha ekka dekayana bavyan matin kaman kırınıva. Mitine lakneyin ubar nöbage grahajivite pilibadam vimasa belimedi, විශ්වාසවන්ත කෙනෙකුගේ ඇසිරට පත්වන බවක් පෙන්වුම් කරනවා. එමෙන්ම ප්‍රමාද වූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනෙනවා. පැවති වගකීමකින් නිදහස සැලසෙනවා. ප්‍රීතිමත් ගමනකට කටයුතු උදා කරන සතියක් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරන බවක් පෙන්වුම් කරනවා. එමෙන්ම රැකියාවේ ලිපිලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බවක් පෙනෙනවා. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරනවා. පාඩම් වැඩ කටයුතු කිහිපයක් අතපස වී යන කාලයක් වන බවක් පෙන්වුම් කරනවා. අලුත් ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පාදයේ ආබාධයකට ප්‍රතිකාර පතන සතියක් වන බවක් පෙන්වුම් කරනවා. හුස්ම ගැනීමේ අපහසුතාවද මතු කරන කාලයක් වෙනවා. මෙතන ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 4යි. මෙතන ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 5ද, ජය වර්ණය ලෙස කොළ 5ද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. කටක ලග්නය කටක ලග්නයෙන් උපන් ඔබට විදේශ ඥාතීන්ගෙන් උපකාර හිමි වන බවක් පෙන්වුම් කරනවා. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන කාලයක් වන අතර සතේ සඳු ග්‍රහය 11 12 එක යන භාවයන් මතින් ගමන් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරන බවක් පෙන්වුම් කරනවා. වෙනදාට වඩා ගෙදර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනෙනවා. තීන්ද තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. විදේශ ඥාතියෙකුගෙන් උපකාර හිමි වන බවක් පෙන්වුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයක් වන බවක් පෙනෙනවා. වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කළ යුතු කාලයක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පීඩාකාරී ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්වුම් කරනවා. තරග විභාගයකට සූදානම් වන කාලයක් වෙනවා. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු වලින් විශේෂ වාසි යොදා කරනවා. අධ්‍යාපනික චාරිකාවකට සහභාගී වීමට කටයුතු සැලසෙන බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය අධ්‍යයන තරමක් දුරට යහපත් වන බවක් පෙනෙනවා. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. නිතර ඇතිවන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර පතනා බවක් පෙනෙනවා. වෙනදාට වඩා ශීතල ආහාර පාන ගැනීම සෞඛ්‍යයට වැදගත් වෙනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 4යි. කටක ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 2ද, ජය වර්ණය ලෙස රතු පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. සිංහ ලග්නය සිංහ ලග්නයෙන් උපන් ඔබ අලුත් නැහිතවතුන් හඳුනා ගන්නා බවක් පෙන්වුම් කරනවා. හිත මතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහය 10, 11, 12 යන භාවයන් මතින් කමන් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී වගකීම් බහුල කරන බවක් පෙන්වුම් කරනවා. අතපසු වූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරනවා. අලුත් ඥාති හිත මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනෙනවා. වෙනදාට වඩා ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන සතියක් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනෙනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු වල නියැලී සිටින අයට වාසි සහගත ලෙස කටයුතු කිහිපයක් සිදු කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ප්‍රාථමික අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනෙනවා. නිතර කණ්ඩායම් වැඩ සටහන් වලට සම්බන්ධ වීමට කටයුතු උදා කරනවා. තාක්ෂණික අංශයේ විවිධ ජයග්‍රහණ හිමිකරන කාලයක් වෙනවා. තරගකාරී කටයුතු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී
වරින් වර ඇති කරන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. ශාරීරික වෙහෙසීම් බහුල කරන බවක් පෙනෙනවා. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකටද සම්බන්ධ වීමට සිදුවන සතියක් වෙනවා. සිංහල ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 3යි. සිංහල ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 4ද, ජය වර්ණය ලෙස තැඹිලි පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. කන්‍යා ලග්නය, කන්‍යා ලග්නයෙන් උපන් ඔබ රැකියාවේ සැලසුමක් වෙනස් කරන බවක් පෙන්නුම් කරනවා. උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳ ග්‍රහයන් 9, 10, 11 යන භාවයන් මතින් කමන් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන බවක් පෙන්නුම් කරනවා. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරනවා. නීති සහන පතන කාලයක් වනවා. ඉවසන අලුතේ මිලදී ගැනීමටද අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම දුර රැකියා කටයුතු වලට සම්බන්ධ වීමටද සිදුවන බවක් පෙනෙනවා. ලිපි ලේඛන ගැටලුවක් නිර්මුල් කර ගැනීමට මඟ සැලසෙන සතියක් වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තරගකාරී කටයුතු කිහිපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන බවක් පෙනෙනවා. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට කටයුතුදා කරනවා. පොත්පත් කියවීමට වැඩි රුචිකත්වයක් දක්වන බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. නිතර ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. හදිසි අජීර්ණ ආබාධයකට ඉඩ ඇති බවක් පෙනෙනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 6යි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 7ද, ජය වර්ණය ලෙස කහ පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. තුලා ලග්නය, තුලා ලග්නයෙන් උපන් ඔබට දරුවෙකුගේ ජයග්‍රහණයක් හිමිවන බවක් පෙන්නුම් කරනවා. අවිවේකී ඔබත් සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳ ග්‍රහයා 8, 9, 10 යන භාවයන් මතින් කමන් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී පවුලේ සැලසුම් කිහිපයක් වෙනස් කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. වෙනතකට වඩා ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ අසහනකාරී බවක් ඇති කරනවා. අඹ සැමි මත ගැටුම් ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. දරුවෙකුගේ උසස් අධ්‍යාපන ජයග්‍රහණයක් අසන්නට ලැබෙන කාලයක් වනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳ විමසා බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ සැලසුම් වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. උසස් රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්න. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයක් වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීමේදී අවිවේකීවත් අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගෙන යාමට අවස්ථාව උදා කරන සතියක් වනවා. හදිසි පාඨමාලාවකට සම්බන්ධ වීමට කටයුතු උදා කරනවා. උසස් අධ්‍යාපනයකට හිමිකම් ඇති බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍යයේ තරමක් දුරට යහපත් වෙන බවක් පෙන්නුම් කරනවා. පැවති සෙම් අමාරුවක් මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. පාදයේ වලල කර ආශ්‍රිතව ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 5යි. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 4ද, ජය වර්ණය ලෙස කහ පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. වෘච්චික ලග්නය, වෘච්චික ලග්නයෙන් උපන් ඔබට දේපළ ලැබීමක් සහිත බවක් පෙන්නුම් කරනවා. හදිසි සැලසුම් කිහිපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ කරන වෘච්චික ලග්න හිමි ඔබගේ සඳ ග්‍රහයා මේ සතියේ 7, 8, 9 යන භාවයන් මතින් කමන් කරනවා. වෘච්චික ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී නිතර වයසින් වැඩි අය සමග ඇසුරට කටයුතු යෙදෙන බවක් පෙන්නුම් කරනවා. දේපළ ලැබීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරනවා. පවුලේ අයගේ සහයෝගයෙන් කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවනවා. උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියක් වනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරනවා. එමෙන්ම සෑම රැකියා කටයුතුවලින් නොසිතූ වාසියත් කරන බවක් පෙනෙනවා. පිරිස් පාලන කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනවා.
ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපනික සැලසුම් කිහිපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරනවා. අද පසුව පාඩම් වැඩ කටයුතු කිහිපයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවනවා. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු වලට නියැලී සිටින අයට විවිධ ජයග්‍රහණ හිමි කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී ශාරීරික වෙහෙස ගැන දෙන කටයුතු කිහිපයක් යෙදෙනා බවක් පෙන්නුම් කරනවා. උග්‍ර ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 3යි. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 2ද, ජය වර්ණය ලෙස රතු පැහැයට, ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. ධන ලග්නය. ධන ලග්නයෙන් උපන් ඔබගේ මනස සංසුන් වන බවක් පෙන්නුම් කරනවා. හදිසි ලැබීමෙන් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6-7-8 යන භාවයන් මතින්. ධන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පැවති නොසන්සුන්කාරී කති පැවතුම් මගහැරි යන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියෙකු පිළිබඳව සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. හිතවත් කෙනෙකුගේ භෝජන සංග්‍රහයකට ඇරයුමක් ලැබෙන කාලයක් වනවා. වියදම් අධික වන කටයුතු කිහිපයක් යෙදීමට ඉඩ ඇති බවක් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධව පැවති අසහනකාරී බව මගහැරි යන බවක් පෙන්නුම් කරනවා. ශාස්ත්‍රීය කටයුතු මෙන්ම කලා ශාස්ත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනවා. රැකියාවේ වගකීම් බහුල වන සතියක් වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ස්ථිර සැලසුමක් ඇතිව අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයක් වනවා. විදේශ අධ්‍යාපනයටද සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනෙනවා. නව පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදා කරන සතියක් වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය අතින් තරමක් දුරට යහපත් වන බවක් පෙන්නුම් කරනවා. පැවති කොන්දාශ්‍රිත ආබාධයකින් සුවය හිමි කරනවා. වෙනදාට වඩා ගන්නා ආහාර පාන ගැනද සැලකිලිමත් වන්න. ධන ලග්නයෙන් උපන් ඔබගේ අය 8යි වැය 5යි. ධන ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 6ද, ජය වර්ණය ලෙස කොළ 5ද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපන ජයග්‍රහණයක් හිමිවන බවක් පෙන්නුම් කරනවා. අභිවේගී ලෙස සතිය උදා කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5-6-7 යන භාවයන් මතින් ගමන් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු සිදු කරන බවක් පෙන්නුම් කරනවා. සහෝදර මතභේද දුරදිග යාමට ඉඩ තිබෙනවා. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධව පැවති අවහිරතා කිහිපයක් මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අමතර දේ ඉගෙනීමට අවස්ථාව උදා කරන බවක් පෙනෙනවා. එමෙන්ම තාක්ෂණික අංශයේ අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින අයට විශේෂ ජයග්‍රහණ හිමි කරන කාලයක් බව පෙන්නුම් කරනවා. අධ්‍යාපන කටයුතු සඳහා දුර පැලැත්තකට යාමටද කටයුතු සැලසෙන කාලයක් බව පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පැවති කොන්ද ආශ්‍රිත ආබාධයකින් පීඩාත් කරන බවක් පෙනෙනවා. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන කාලයක් වනවා. රුධිරගත සිනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න. මකර ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 4යි. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 9ද, ජය වර්ණය ලෙස තැඹිලි පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ගනුදෙනු වාසියක් සහිත බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා අවිවේකී ලෙස සතිය උදා කරන අතර කුම්භ ලග්නය හිමි ඔබගේ සඳු ග්‍රහයා 4-5-6 යන භාවයන් මතින් ගමන් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ වගකීම් කිහිපයක් තමා වෙත පැවරීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම හිත මතයට කටයුතු කිරීමෙන් ගැටලු කිහිපයක් මතු කරනවා. හදිසි ගනුදෙනුවකින් වාසි කිහිපයක් සැලසීමට ඉඩ ඇති සතියක් වනවා. උත්සාහයේ තරමට ප්‍රතිඵලත් නොවන බවක් පෙන්නුම් කරනවා.
ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ අභිවේගී බවක් ඇති කරනවා. අලුත් රැකියා මාර්ග කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත් වන්න. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමටද අවස්ථාව සැලසෙනවා. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇතිවෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උසස් අධ්‍යාපන ගැටලුවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරන බවක් පෙන්නුම් කරනවා. නිතර පොත්පත් ලිපි ලේඛන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවක් පෙනෙනවා. අලුත් පොත්පත් මිලදී ගැනීමකට වැඩි මුදලක් වැය කරන සතියක් වෙන බව පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර වෙහෙස ගැන දෙන සතියක් වෙන බවක් පෙනෙනවා. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් අත්කරනවා. ජලයේ සම්බන්ධ කටයුතු වලින් වැළකී සිටීම යහපත් වෙනවා. කුම්භ ලග්නයේ උපන් නවකේ අය 8යි වැය 5යි. කුම්භ ලග්නයේ උපන් නවකේ ජයන්කය ලෙස අංක 7ද, ජය වර්ණය ලෙස කහ පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයේ උපන් නවකට පෞලිය උත්සව අවස්ථාවක් සහිත බව පෙන්නුම් කරනවා. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳ ග්‍රහය 3-4-5 යන භාවයන් මතින් ගමන් කරනවා. මීන ලග්නයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වේ යුතු බවක් පෙන්නුම් කරනවා. පෞලිය උත්සව අවස්ථාවකට කටයුතු උදා කරනවා. ළඟින් ඇසුරු කරන අයෙකු සමග සිත නොහොඳකම් ඇති කර ගන්නා බවක් පෙනෙනවා. පැවති වගකීමකින් නිදහසත් කරන කාලයක් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ පැවති වගකීමකින් නිදහස සැලසෙන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. පැවතුන බාධාකාරී බව මගහැරී යනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් හදිසි වාසි සැලසෙන බවක් පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී වෙහෙසකාරී ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනෙනවා. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීමට සිදුවනවා. තාක්ෂණික අංශයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන අයට විශේෂ වාසි කිහිපයක් සැලසෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය අතින් නිතර යහපත් කාලයක් නොවන බවක් පෙන්නුම් කරනවා. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයක් වෙනවා. හෘදගත ආබාධ, ස්නායු ආබාධ ආදී ඇතිවිය හැකි කාලයක් වන බැවින් පරිස්සම් වන්න. මීන ලග්නයේ උපන් ඔබගේ අය 7යි වැය 4යි. මීන ලග්නයේ උපන් ඔබගේ ජයන්කය ලෙස අංක 4ද, ජය වර්ණය ලෙස තැඹිලි පැහැයද, ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න.